කාරණාත්මක අවශ්‍යතාවය තැනින් තැනට සාපේක්ෂයි. ඒක බොහොම පොදු කාරණාවක්. විවාදයට පදනමක් කියනවා කියන්නේ විවාද මාතෘකාවේ වචන කණ්ඩයන් නිර්වචනය කරලා ආයේ පාරක් වචන වෙනස් විදියකට කියන එක නෙමෙයි ආදරණීය වීතුනේ. විවාදයකට පදනමක් ගේනවා නම් අර තැනින් තැනට වෙනස් වෙන සාධකයා ලංකාවට බලපාන්නේ මොන කියන නිර්ණායක මතද මොන කියන කාරණා මතද ඒකයි පදනම. නැතුව නිර්වචන නෙමෙයි නිර්වචන වලදී වචන අමතක කරලා ඒව ආයේ පාරක් කියලා පදනම කිව්වා කියන්නේ ලෑස්ති වෙන්න එපා දෙවන්න නැගිටින්න පදනමේ මොන හේතු හින්දාද තීරණාත්මක අවශ්‍යතාවය වෙන්නේ 1 2 3 දාලා තරු දාලා කියන්නේ කොලේර ලියා ගන්න එන්න ඇත්තට පදනම කියලා විවාදයක් කරන්න මාතෘකාවේ වචන කණ්ඩයන් වෙන වෙනම නිර්වචනය කරන්නේ නැහැ නාලන්දි නායකත්වය ඇයි මේ මාතෘකාවේ වචනම තමයි නාලන්දාවේ පදනම වෙන්නේ මේ මාතෘකාවේ වචන අතිශය වැදගත් මේ මාතෘකාවේ වචන වල අර්ථකතන අතිශය වැදගත් එන්න එන්න වචනෙන් වචන නිර්වචනය කරලා එකේ නිර්වචන උඩ පදනම කොට ගන්න මට හම්බෙන පළවෙනි වචන ඛණ්ඩය ශ්‍රී ලංකාව අත්තරිනවා කොතනටද මාතෘකාවේ පූර්වාංගයේ අපරාංගයේ හමු වෙන තැනට ඊළඟ වචන ඛණ්ඩය වන ජීවීන් සංරක්ෂණය තප්පර 10 නිර්වචනය කර ආදරණීය විතුනේ දරදි වන ජීවීන් සංරක්ෂණය කියන්නේ එහෙම දෙයක් නෙමෙයි සරල උදාහරණයක් පැන්ඩෙක් ආරක්ෂා කරනවා කියලා හිතන්න ඒ පැන්ඩ ආරක්ෂා කරනකොට පැන්ඩව කූඩුවකට දානවා දැන් ආරක්ෂිතයිද නෑ ඒ පැන්ඩ කන්නේ වෙනම බූවක් තියෙන උණ ගහකයක් එතකොට උණ ශාකයේ ආරක්ෂා වෙන්න ඕනේ ඒ උණ ශාකයේ වර්ධනය වෙන්නේ වෙනම පසක පස ආරක්ෂා වෙන්න ඕනේ පසේ තිබිය යුතු ආර්ද්‍රතාවයක් තියෙනවා ආර්ද්‍රතාවය ආරක්ෂා වෙන්න ඕනේ ඒකයි විද්‍යාත්මකව පරිසර සංරක්ෂණයක් කියන්නේ එතකොට වන ජීවි සංරක්ෂණය දිහාට ගියාම වන ජීවීන් ආදරණීය වීතුනේ ඔබට ලබා දීලා තියෙනවා ඔක්ස්ෆර්ඩ් මංගද ශබ්දකෝෂ නිර්වචනයන්ගේ ඡායා පිටපතක් වයිල්ඩ් ලයිෆ් වයිල්ඩ් ඇනිමල්ස් collectively the native fauna and sometimes flora of a region yam kisi parisara paddhatiyak tula jeevatana shaka satun saha shudra jeevinge samasta ekatuwa vana jeevin etakota e vana jeevi sanrakshane kiyanne mokakda adarini vithune parinamika kriyavaliya indala aahara tike indala tamange vasasthana indala janaye indala araksha wennone adarini vithune surakshita wennone eka bimmatta madakka yannone lankawa me wenakota daladeshe nishpadite wage 3ak 4ak paya karala switzerlandte tamange glacier රතුලේ මේ වෙනකොට ආදරණීය වීතුනේ තමන්ගේ ග්ලැසියර් රතුලේ නියුක්ලියර් පවර් ප්ලාන්ට් හදලා ජාන ආරක්ෂා කරනවා ඒ වගේ තත්ත්වක තමයි වනජීවි සංරක්ෂණයේ තියෙන්නේ බොහොම ගැඹුරු දෙයක් ඊළඟ වසන ඛණ්ඩය කී වනජීවි සංරක්ෂණය තහවුරු කිරීම දීර්ඝකාලීනයි වැරදි ආදරණීය වීතුනේ තහවුරු කරනවායි කියන්නේ උච්ච වචනයක් නැතුව සමෝච්ච රේඛාවක තියෙන්න ඕනේ විචලන වෙන්න පුළුවන් හැබැයි අපිට පේන්න ඕනේ එක වැටෙන්නේ නැහැ කියලා දීර්ඝකාලීන වෙන්න ඕනේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී තියනවද නැද්ද තියෙනවා හැබැයි වැටෙන්නේ නැද්ද වැටෙනවා ස්විස්තරන්ත ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවද නැද්ද තියෙනවා තහවුරු නැද්ද තහවුරු ආදරණීය වීතුනේ එතනයි වෙනස තියෙන්නේ දැන් එතකොට එකී තහවුරු කිරීම රටේ දේශපාලන නෛතික ආර්ථික පසුබිම් තුලේ නිරූපණය වෙන්න ඕනේ ආදරණීය වීතුනේ එතකොට එකී තහවුරු කිරීම උදෙසා ජනතා සහභාගීත්වය නායකතුමා නිර්වචනය කරන්නේ ජනතාව කණ්ඩායම් රාශියක් කියනවා මහා ජනතාව නෙමෙයි අහන්නේ ජනතා සහභාගීත්වය අහන්නේ අපි එක නිර්වචනය කරන්නේ නැහැ ඇයි එතුමටයි බාරය තියෙන්නේ කොයි විදියටද සහභාගී වෙන්නෝනේ කියන්නේ රටේ समस्त පොදුජන කණ්ඩායම් උක්ත ක්‍රියාවලියට සහභාගී වීම එකී ජනතා සහභාගීත්වය තීරණාත්මක අවශ්‍යතාවය වැරදි ආදරණීය වීතුනේ රික්තකයක් තිබ්බයි කියලා ඒක තීරණාත්මක වෙන්නේ නැහැ හැබැයි රික්තකය පිරෙවුවම අදාළ කාරණාව තෘප්ත වෙනවනම් අන්න තීරණාත්මකයි එතකොට ප්‍රතිඵලය ලබා ගැනීමේ ක්‍රියාවලියට අවශ්‍යතාව තෘප්ත කරන්නා වූ සාධකය අනෙක් සාධකවල ක්‍රියාවලිය උක්ත ක්‍රියාවලියට යොමු කරන්නා වූ සාධකය එයයි තීරණාත්මක සාධකය වෙන්නේ තීරණාත්මක අවශ්‍යතාවය වෙන්නේ ආදරණීය වීතුනේ අවශ්‍යතනට තීරණය ගැනීම එතකොට එකී තීරණාත්මක අවශ්‍යතාවය මම අමතක කර අවචනයක් ලංකාව එතකොට ආදරණීය වීතුනේ ලංකාව කියන්නේ ඇත්තරම නායකතුමා කියනවා වගේ ලංකාව කියලා කියන්නේ ගිනි අවිහිඳ අලි 50ක් මැරෙන විදුලිය වැදීම හිඳ අලි 24ක් මැරෙන හක්කබඩස් හිඳ උතුමල්ල ගාව මේ වார்த்தාව තියෙනවා 54ක් අලි මැරෙන රටක් එතකොට අපේ තීරණාත්මක අවශ්‍යතාවය ශනික පිළිතුරු දෙන්න ඕනේ ආදරණීය වීතුනේ හැබැයි දීර්ඝකාලීන වෙන්න ඕනේ ස්ථායී වෙන්න ඕනේ තනින් තනට විචලනය වෙන්න බෑ දැන් ඇයි පදනම දැන් ඔබතුමා කියන්න ඕනේ මෙන්න මෙතනට අපි කියන පදනම නෙමෙයි එතකොට ආදරණීය වීතුනේ ඒ කියන ජනතා සහභාගීත්වය නොවෙන්නේ ඇයි මේ වෙලාවේ ලංකාවට අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා මම මුලින් සඳහන් කරා ඒ දේවල් ජනතා සහභාගීත්ව වපසරියෙන් එළියේ තියන්නේ තමන්ගේ එළියේ තියෙන දේක් තමන්ට කරන්න ජනතා සහභාගීත්වයට බෑ
තීරණාත්මක අවශ්‍යතාවය නෙමෙයි එක දෙක ආදරණීය වීතුනේ ලංකාවේ ඉන්නේ විචලණය වෙන මිනිස්සු ලංකාවේ ඉන්නේ දේශපාලන පක්ෂෙත් එක්ක විචලණය වෙන මිනිස්සු එකේ විචලනයන් එක්ක ස්ථායී ක්‍රියාවලියක් විචල්‍ය සාධකයකට තීරණය කරන්න බෑ දෙක තීරණාත්මක සාධකිනු වෙන්න එතකොට තීරණාත්මක අවශ්‍යතාවය මොකක්ද ආදරණීය වීතුනේ විද්‍යාව නීතිය එකට කැටි කරපු රටේ වනජීවී ආරක්ෂණය තහවුරු කරන්න පුළුවන් රාජ්‍ය ප්‍රතිපත්තියක් තමයි තීරණාත්මක අවශ්‍යතාවය වෙන්නේ ලංකාව ඇතුලේ අර ලංකාවට ගැළපෙන තැන ඇතුලේ දැන් දෙවන්න නැගට ඉන්න 1 2 3 දාන්න නායකතුමා අමතක කරපු පදනම කියන්න කියලා උත්තර දෙන්න බොහොම ස්තුතියි